විශේෂ දවසක් විශේෂයෙන්ම අපි හැමෝටම වෙනම විශේෂයි අද දවස. මොකද මේ ජීවිතේට මම හිතන්නේ මේ අවුරුදු දැන් 32ක් නේ. අවුරුදු 32කට මට අපේ චුට්ටගෙන් චූටි නංගිගෙන් ට්‍රීට් එකක් හම් වෙන්න යනවා. අද වහිනවන්ද? එන්න 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 එන්න. පළවෙනි සැලරි එක අරන්. එතකොට සැලරි ට්‍රීට් ෆස්ට් සැලරි ට්‍රීට්. ඒක චුට්ටගෙන් නේ. එයා ජොබ් එකට ගිය බව තාම කිව්වේ නැහැ කාටවත් නේ. ඔව්. ඔයාව ගොඩ කටි හරලා තිබ්බ චුට්ටව දැක්කේ නැහැ නේ. චූටි නංගිකෝ කට්ටියව දැක්කේ නැහැ නේ කියලා. හේතුව තමයි එයා දැන් ලොකු ළමයෙක්. එයා දැන් ජොබ් එකට යනවා. දැන් ජොබ් එකක් කරන වගකීම් සහගත ළමයෙක් නේ. ඈ? ඔව් දැන් මෙහෙම අපි මෙයාට කරලා දැන් අර පැලසීන් නේ මෙව දැන් මුකුත් නැහැ. ඒක ගිලිම ෆුල් ජොබ් එකට වෙලා ඉන්නේ. පළවෙනි ඉන්නද ගැම්මෙන් ඉන්නද සාප් කතා දාගෙන? අර? දැන් 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 පඩි ගන්න මිනිස්සුනේ. ඔව් අරින්දගෙන පළවෙනි පඩියෙම දැන් අපිට මේ ට්‍රීට් එකක් දෙන්න ඕනි කිව්වක් ගෙදර හැමෝටම. කියලා දැන් එකන් යනවා වැඩේ තින්නේ ට්‍රීට් එකක් දෙන්න හදපු ගමන් බඩු මිල වෙන්න මේ. දැන් මෙයා දැන් මොනවා කරයිද කියලා හිතාගන්න බැහැ. දැන් මෙයා අද අපි කොහෙද එක්ක යන්න හදන්නේ? දැන් අපි යන්න හදන්නේ ස්ට්‍රීට් ෆුඩ් තියෙන්නේ. ආ අන්න එතනට. කොහොමද ස්ට්‍රීට් ෆුඩ්? ඒක දැන් මම බලුවේ ස්ට්‍රීට් ෆුඩ් යන්න හදන්නේ. ලේස්ට් වෙලා තියෙන එක මේ කොහෙ හරි නිකන් ශ්‍රැංගිල යනවා වගේ නිකන් නේ. හම්බ කරන්න ඕන දැන් ඔන්න ඔහම තත් වෙලා තියෙන්නේ. ඔන්න ඒක දැන් කොහමද මෙහෙමයි. එහෙම හිතක් පහළ වෙච්චකම අනේ වාසනාවක්. දැන් හැම මාසෙම දෙනවද මේක අපිට? ඇයි? මාස්පත. අපිට පිස්සු හැදෙයි. හැම මාසෙම අපිට ට්‍රීට් එකක් දුන්නොත්. ඒ අම්මේ අම්මේ කිය. නෑ. මේ වාරේ යන්නේ ලේස් වෙලා තියෙන විදිය මේ. අම්මට කියන්න. මේ බෑග් අරන් කෑම දාගෙන එන්න. අර සල්ලිද? සල්ලි අර බෑග් එකේ සල්ලි තියෙන්නේ. අර බලන්න අර මේවා බෑග් එකක් අර මොකද මේ අර කඩවල ඇඳුම් දෙන බෑග් එකක් පුරවල සල්ලි මේව ඇත්තටම කිව්වොත් මේව දැන් අමාරුයි අපි ඉතින් බීම් එකක් එහෙම ගෙදරින්ම අරන් යනවා කලබෝට් බීම කඩෙන් ගන්නෑ කඩෙන් ගන්න පස් දෙනෙක් බොන්නේ මේ අමාරුයි කරන්න මේ පස් දෙනාට එක බීම් බෝතලයක් ඇතුට දෙන්නේ මෙහෙම බජට් ට්‍රීට් එකක් දෙන ආකාරය තමයි අදෝගලන් මේ වීඩියෝ එකෙන් දකින්නේ එහෙම තමයි ඉතින් බජට් උනත් කම නැ ට්‍රීට් එකනේ නේ නෑ මෙහෙම චේතනාව තමයි වැදගත් හරිද අපි කනවා හැබැයි හරිද ඔයා ගෙවන්න ඕන කන ගන්නට මං අද දවසම කාලා නැද ඉන්නේ දැන් වයි දේවර ඔය ට්‍රීට් එකකින් තමයි කෑනේ ඇත්තටම මේ චුට්ටකින් ට්‍රීට් එකක් හම්බෙන පළවෙනි වතාවනේ යන්නේ ඔව් දැන් නේ යන්නේ අම්මා හොඳට කමු ඈ හැම මාසෙම දෙනවලු අපි ආවේ මරයින් ඩ්‍රයිව් එකේ මේ ස්ට්‍රීට් ෆුඩ් තියෙන ප්ලේස් එකට. ඉතින් මෙතන එක එක චූටි චූටි කඩ තුන හතරක්ම තියෙනවා. ඒකෙන් තමයි සිලෙක්ට් කරලා අපි එක එකව කන්න හදන්නේ. මෙයාට දඩේ දාන්න හදන්නේ. දඩේ දාන්න හදන්නේ. උචි මොනවද වනේ? ඔගලන්ට මොනවද වනේ? මේ ඔක්කොටම දෙනවලු අද. මේ හාලු දෙන්න බෑ කියලා දන්නවනේ ඉතින් හාලු. ඔන්න පේ කරනවා ඉස්සිල්ලා අම්මේ දැරි ඔය පුරුද්දක් විතර තියාගන්න ඕන නේ මේ වගේ දේවල් පුරුද්දක් විතර තියාගන්න ඕන දිගටම ඒ වසා මේ පර්ස් එකට දාගන්න එපා සාප්පේ දාලා තියාගන්න ඒ සැදී පැහැදීනේ ට්‍රීට් එක බුක් දෙන්න දෙන්න. හරිනම් මෙයා තමයි යෝ කරගෙන ආර දෙන්න ඕන අපිට. මෙහෙම දෙන්න ඕන. ඔව් අර පූජාව දෙනවා වගේ මෙහෙම ගල්ලා. ඔව්. මේ හිස් එකට මොන හරි ඉල්ල ගන්නකෝ. දෙන්න මචං. මේක තියෙන හිස් එකක්. ආ ඒකනේ. හරි ගන්න කාඩ් පටා ගන්න.
ඔන්න එහෙනම් ඉස්සෙල්ලා ට්‍රීට් එක බුක් දෙන්න දෙනවා. උණුයි. කොහොමද ට්‍රීට් එක රහයිද ට්‍රීට් එක? ඒක ට්‍රීට් රහයි. එහෙමද? ඒ සතුරු වැඩිකමට හිර වුණේ මං හිතන්නේ. දන්නවද? සතුරු වැඩිකමටනේ හිර වුණේ. කඳුළුත් පැන්නා. තනිය හැදන්නුනේ. කියන්න ඔයගේ අදහස දෙන්න. ට්‍රීට් රයි. ට්‍රීට් රයි. අනේ පිංසිත වෙච්ච අය ජුට්ටා. එහෙනම් වැඩි වැඩි මේ වගේ ට්‍රීට් දෙන්න ලැබිච්ච ආවේ. මේ කණි ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කරලා දෙන්න කියලා. මුචි මේ මමත් මේ වීඩියෝ ගන්න ඉන්නවා වගේ නෙමෙයි මට වෙන්නේ අන්තිමට. පොඩ්ඩක් වරද ඔබ දැන් නෝට් එන්නේ නැද්ද? ට්‍රීට් එක දීලා ඔක්කොටම කලින් එයා කනවා කියලා. ඔව් ඒක නිය හොඳට කනවා. හොගෙන කෝගෙන යනවා මුචි. හරිනම් ඔයා පැත්තකට වෙලා අර කෑම කන දේ බලන් ඉන්නවනේ. ඒක තමයි අපි සතුට වෙන්න ඕන. හරිද? අපි කන. එයා බලන්නේ යන වියදමට බඩට දානවා. ඔය කියන තේ. හරිනම් ඔයා 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 සතුට වෙන්න ඕන. ඔයාගේ බඩ පිරෙන්නුනේ අපි කන දිහා බලන් ඉඳලා. අද ඔයා කන්න රකයි. බලන් ඉන්න මෙයාටම ට්‍රීට් එක දීගන්නේ. එයා. අර එයා කනවා එතකොට. ඔය ඇලුමිනියම් මෙහෙම හොඳ නෑ කෑමට. කාටද කටවද? නෑ රසයි. මේ ඇලුමිනියම් මෙහෙම කන්න එපා. මේ නෙමෙයි කන්නේ. මේ ප්ලේට් එක හුරන් කනවද ඇයි? මට කන්න හම්බුනේ නෑ මට. ආ. අතල මොයිතරේ ඉන්නේ. මට අත දාන්නවත් හම්බුන්නේ නෑ. තාත් අඩුම ගන්න අත දාගත්තා. දීපු එක නමද කන්නේ ඔක්කොම. මෙයා තමයි වැඩි හරියක් කෑවේ. ඔව්. එයි හරි හරි ගානට දෙක මැදින් හිටගත්තා. මේ දෙක මැද්දෙන් හිටගත්තා. මේ පෙත්ත කියලා ඉබද මේ මේකට දාන්න ඕනේ මේ හෙඩින් එකට ට්‍රීට් දෙන අලුත්ම ක්‍රමය කියලා. දිනගෙනම කනවා. ඔය අපිට ඊළඟට මොනවද අරන් දෙන්නේ? පූරි සමෝසේ. පූරි සමෝසේ. ආ. හොඳට අරින ෂිප් එක. හොඳට හොඳට ෂිපර් කරලා ගන්න සල්ලි. දුකයි. ඈ? දුකයි. වලින් ගන්න. අර මෙයාගේ අත මෙයාගේ අල්ලලා ගෙවන්නේ. මේ තේපෝලි සර්. ඒ බැලන්ස් ඔය පර්ස් එකට දාගන්න එපා. සාක්කුවේ දාලා තියාගන්න. ආ එලියට අදින්න නෝවා. ආයි පර්ස් අර අරින්න ඕනේ නැණින්. ඔයානේ හැමපාරම ගේන්නේ. ඊළඟ දඩේ. මේගොල්ලන් හැම ගේන්නේ. මම ගේනවා මෙයා ගෙවනවා මේගොල්ලන්ම කනවා හැබැයි ඉතින් මෙයා ගෙවන නම් ඉතින් ඕන තරම් ගේන්නන්නේ ඕකත් ඕක ඕ ගේන එක මොකද්ද ඔයා ගෙවන්නේ හැමතිස්සෙම අපි ගේන්නම් දැන් බලන්න එක එක එව්වා මේ මොකද මේ හට්ටිය කිරිද මේකේ පිට්සා 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 මුට්ටි ඕ මුට්ටි ආ මුට්ටි පීසා මුට්ටි පීසා මුට්ටි පීසා නේ මුට්ටි පීසා මුට්ටි පීසා ඊට පස්සේ මේ දායි පූරි මේ චිකන් සමෝසා දැන් අපිට කොහෙන්ද ගන්නේ පාරින්ද ඈ ඔව් ඉතින් ස්ට්‍රීට් ඉතින් පාර හිටන් කරන්නේ නැහැ ස්ට්‍රීට් ෆුඩ් ගන්න ආවේ. කුචි මේ මුට්ටිය හොඳයි අලුත් අවුරුද්දට කිරි උතුරවන්න. දැන් කොහොම මේ වගේ පොඩි මුට්ටි වල තමයි කිරි උතුරවන්න වෙන්නේ. අන්න ඒකයි. අර ලොකු මුට්ටි වල කිරි උතුරවන්න බෑ මිනිස්සුන්ට. ඕකට දාන්නත් කිරි හොයා ගන්න. මේකත් මදි. අර ගන්න වෙන්නේ අර කතරගම එහෙම යනකොට තියෙන පොඩි පොඩි අර සෙල්ලම් මුට්ටි. මේකත් මදි නෙමේ වැඩි. ඕ ඒකයි මේකත් වැඩි. ඔයගේ මදි කියන්නේ. ඕ සෝරි සෝරි කියන්නේ. කිරි හොයා ගන්නලේ. කිරි මදි මේකට දාන්න ඒකයි මං කියන්නේ. මේකට දාන්න කිරි නෑ. ගිරින්න දැතු බෙල්ල උස්සල එක ආ බුචි ඔයගේ වාරේ
මෙයා සෙරින් සෙරේට බඩ පිරුණාද බඩ පිරුණාද අහන. හරිද ගන්න. බඩ පිරෙන දියා තාම බඩ පට හිතුවේවත් නෑ කකා කෑවා කියලා. අර මේ කම කන්න බැරි. ඔව් මට දෙන්න. කන්න බැරි වෙයි. මේ ඔයා කන්න මොන්නේ හරිනම්. මේ ඇත්තමයි මේ මම කියන්නේ ඕගලන් දැකලා තියනද කියන්නේ මෙහෙම ට්‍රීට් දෙවිල්ල. අන්ත මේක හැදුවේ. මුට්ටි පීසා. මුට්ටි පීසා. හොඳයිනේ. ඒකනේ. ඔකනම් ගලිද. ඕකට ඕන ලොකු අර කලගෙඩියක්වත් මේ මුට්ටියක් හරියන්නේ නැහැ. ඔන්න පීසා කලගෙඩියක් වගේ නම් මරු. අම්මට මේක ඕනලු ගෙදර ගිහලා කිරි උතුරවන්න. අලුත් අවුරුද්දට මල්පැලයක්. ඇත්ත කියන්නේ මල්පැලයක් පිට මේ කරන්නේ නෙවෙයිනේ කිරි උතුරවන්නනේ. නෑ මල් මල් ලස්සන මල්. නෑ මේසරේ කිරි උතුරවන්න මේක වැඩි. වැඩි. චූටි එකක් ගමු මේ වගේ නිකන් ටොනික් පියන එක. ටොනික් පියන එක උතුරවම කිරි. කොහොමද ආලදින්? දැන් කොහොමද කොහොමද මේ කොට අපිට ට්‍රේ එකක් දෙනවද ගෙදර ගෙනියන්න? කවුද කෑවේ ඉතින් ඔක? ඔයානේ. මේ ට්‍රේ එක අරන් යන්න එපා ගෙදර. එහෙම නෙසෝ ට්‍රේ එක. ඉතින් නැති මේ සල්ලි වල ට්‍රේ එකක් දෙනවද? ඕ. එයා කියනවා ගෙදර වෙන මිනිස්සුන්ට තියල්ලන්න පුළුවන් ලු ට්‍රේ එකේ. මාර එක්කෙනා. හා. මේ අර යන්නේ යෑමට කක් ගහලා ඉද්දන්නේ ට්‍රේ එක දීලා. අර මේ කෝප්පත් ගෙනල්ලා පික්නික් කිහිල්ල වගේ නිකන් ස්ට්‍රීට් ෆුඩ් නෙමෙයි පික්නික් තේ බොනවා වගේ නිකන් බොන්නේ තේ බොනවා කියලා හිතාගෙන මොනවද දැන්නේ කවද තේ බොන්නද නේ ඕකේ කවද තේ බොන්නද කවද තේ උගුරක් බොන්නද ඉතින් අපි ඒකනේ දැන් ප්ලේන්ටි කිරි තේ කියන්නේ ඉතින් දැන් ඉතින් පෝසතුන්ගේ බීමක් අපිට ඉතින් කවද හරි දවසක කිරි තේ එකක් බොන්න පින පහළ වේද අනාගතයේදී චුට්ට ඊළඟ ට්‍රීට් එකට ඔයා කිරි තේ දෙන්න අපිට. එන ලක්ෂරි බීමක් ඒක. කොචි මේ ඉස්සරහට දැන් අර පඩි හැම්මන දවසට ඔෆිස් වල කට්ටිය කතා වෙයිනේ. අද අපි කිරි තේ පාරක් දාමුද? මේ කාලෙකින් කිරි තේ එකක් බිව්වේ නෑනේ. ඔබ කීයක් දානවද? රුපියල් 1000ක්? 2000ක්? එහෙනම් අපි දෙන්න 1000 2000 එකතු කරලා කිරි තේ පාරක් දාමු කියලා. අර බලද අපි නෝදන් ලයිව් එකේ තිබ්බ ඒ වගේ රයිස් කන්න යනවා, බත් කන්න යනවා. බත් පාරක් අමු කියලා. රුපියල් 8000ට එළවලු බත් එකක් තමයි කන්න පුළුවන්. ඒ කතාව හැටියට. ඒ වගේ කිරි තේ බොන්නත් කට්ටිය සෙට්ටල යන්න ඕන. 10000 ගාන දාලා. ආයේ තෝසේ. ආයේ තෝසේ. තෝසක හිතර ගියානේ. තෝසික නැගලා ගියා බඩස් පිරිනවා හොඳට. මේ අනිත් තව එක්කෙනෙක්. ස්වීඩන්සේ. හායි වේවා. හායි. ඔයා කාලෙකින් දැක්කේ නැහැ කියලා කට්ටිය කියලා තිබ්බා. මොකද්ද ඇක්ෂන් එක? ඒක දානවා කොහොමද? ඒක කොහොමද දානවා? ඒ සුපුරුදු ඇක්ෂන් එකද ඒක? ඔබත් කියලා දෙන්න. කාලෙකින් බෙන්නන බැරුණ අපිට මෙයා වැත්තරම නේ. කට්ටියට හායි කියන්න. හායි ෆුඩීස්. හායි මේ ඒවා මේ කොපිරයිට් තියෙන ඒවා. හායි ෆුඩීස් වලට කොපිරයිට් තියෙනවා. ඒවා අපි දෙන්නට විතරයි කියන්න පුළුවන්. මේ කුචි පුචිගේ. ආ මේ ආතල් එකේ. ඒකටත් කොපිරයිට් තියෙනවා. දැන් ආතල්කටත් කොපිරයිට් දීලා හදලා තියෙන්නේ අපි. ආතල්කට පේටන් ගන්නවා අපි. ඔයා කියන්නකෝ චුට්ට ට්‍රීට් එකක් දීලා තියනවාද මේ ජීවිතේටමද කියලා. ඇහෙන්නේ නැහැ හරියට කියන එක. හොඳයි ඇහුන්නේ නැති. ඒකනේ වැඩේ තියෙන්නේ කට්ටියට ඇහෙන්නේ නැහැ කියන එක. මොකද්ද එයා කියන්නේ? රිපීට් කරන්න කියපු එක. එයා කියන්නේ බර්ත්ඩේ එකට දෙන්නේ අම්ම දෙන එකම මෙයා දෙනවලු. මෙයා දන්නේ නැහැ. මොනවද තෑග කර දෙන්නේ කියලා. තෑග දෙන මනුස්සයා දන්නේ නැහැ තෑග මොකද්ද කියලා. අන්න එහෙම චුට්ට තෑග දුන්නේ. මේ මේ අවුරුදු දැකින් මෙන්න මෙවට. මෙයාට දෙදි මේක ට්‍රීට් එකේ දෙන ඉවරයි. ඉන්නේ මගේ බර්ත්ඩේස් වලට. බර්ත්ඩේස්. කවුද මෙයාගේ පළවෙනි කියන්නේ බර්ත්ඩේ එක බර්ත්ඩේ gift එක ලබන කෙනා කවුද? අම්මා. එහෙමද? නෑ නෑ අපි දෙන්න ඇනිවර්සරි. නෑ ගාන්ට මයි පහ. හරිනේ. ඔන්න දැන් මිනා එකතු කරන්නේ. ඈ සැප්තැම්බර් 22 වෙනකොට ගන්නලු. මේ මේ අපි මේක අහගෙන ඉන්න මේ මැද දෙපැත්තේ මෙන්න දෙන්න දෙපැත්තෙන් කඩන් කාලා. වද්දා කරගන්න. හරි එහෙනම් බයි. බයි බයි. මේ කොච්චර කෑවත් බඩ පිරෙන්නේ ඉන්නත් කියන්නේ ඔකයි. මාර වැඩේ කුට්ටට. චුට්ට තාම බඩ පිරුන්නේ නෑනේ. චුට්ට බඩ පිරුන්නේ නැණි තාම මගේ. ඈ? ඕ. මේ මෙහෙම දාන්න අර දුක මියුසික් එකවද? දැන් මේ මියුසික් එකට යන්නේ නැහැ නේ. චුට්ටකින් අපි ආයෙ වටන් ගමු. කො. ඒ දුක නෙවෙයි රැව්වා මට. මට රැව්වා තනි කර.
ඒකන චුට්ට තාම බඩේ මෙන්න මෙච්චරයි පිරුණේ කාලයි මාර්ගයේස් එක අදී ඉතින් එලි වෙනකන් කමු ඉතින් අපි හදිසියක් නැහනේ නේ ගෙදර ගියා කියලාත් වැඩක් නැහනේ අපිට කරන්න හදිසියක් නැහැ එකපාරයි මේක කරන්න පුළුවන් ඒකනේ අද කරගන්න එකක් තමයි ඉතින් ඔය සාම්පල් නැහැ නේ චෙක් කරලා බලන්න එක සාම්පල් තියද මේ කාලා බලන්න අර පොඩි පොඩි කෑලි ඈ සාම්පල් එකට එක ගන්නද එහෙම සාම්පල් කියන්නේ ගන්න නැහැ කියන එකනේ අන්න බිස්නස් සාම්පල් කියන එකේ තේරුම තියෙන්නේ සල්ලි ගන්න නැහැ කියන එක තව දඩයක් දාන්න යන්නේ ඉස්සරහට කරගෙන වෙලාවට මේ පැය 24 මාර ඇරලා තියෙන සුපර් මාකට් ටෙස් සෙට් උනා නැත්නම් අපිට නැත්නම් අපිට අයිස්ක්‍රීම් මිස් වෙනවා සල්ලි වුණා අන්තිමට ගනේ යන්නේ ජීවිතේ එහෙම හැමදාම අපි නිදියන් ඉද්දි කවුරු හරි නැගිටින්න කන්න දෙනවා නන්නේ නේද? කන්න ලෑස්ති කරලා නැගිටිනවා නම් එන්න නැගිටින්න කන්න කියලා හැමදාම. චුට්ට වඩ බැරිද එහෙම වෙන්න? මේ බලන්නකො අපි කට්ටිය තාම කන්නත් කලින් චුට්ට කනවා. අපි තාම මේ පකට් එක ලිහනවා. ආසාව ඒක. ඒ චුට්ට මේ නිල අවසානේ නෙමෙයි. අවසාන. නැත්තම්. නේද මේක නිල වශයෙන් ට්‍රීට් එක අවසන්ද? ඈ? නැත්තයි. තව කීයක් හරි ඉතුරු වෙයි චුට්ට බොරු එපා. කොපි කකෝ කොපි කොපි ඉදර දිනවා කළු කෝපි ඒකනේ පිටි නෑනේ පිටි නෑ බ්ලැක් කෝපි බුම් දිවට හුරු කරගමු කළු කෝපිය දැන් අපි කළු කෝපිය කළු කෝපිය දිවට හුරු කරගමු උඩි මොනේ මේ දාලා තියන්නේ මේ කෙරි චෙරි ආ නේ චොර වෙලා එකෙන් චෙරි චොර වෙලා කන්න අරන් දීලා මහන්සි කාලා මහන්සි අපි දාත තව දේවල් හොයනවා කන්න කෙසල් පික්කෝ මං හිතුව ඇඳන් ඉන්නෙත් කෙහෙල් කෙහෙල් කොල දියෙන්නද කොහෙද අර බඩ දෙන්න ඇවිලි පිටින් කණ්ඩ යන්නේ අන්න අර ලේ ගෙල ඔ මේ බ්ලොග් වල කෙහෙල් කණේ යෝමනේ තියෙන්නේ හැම බ්ලොග් එකකම කෙහෙල් කණ ගන්නේදී බැලුවත් කත් පොඩි මේ කෙහෙල් කිකි බලන්නකෝ ඇති නැද්ද මුචි කාලා කාලා ඇතිද ඔව් එකේ ගෑවා මඩේ ගෙචර ඇලිවේ නෑ 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 ඇති ඕන්නම් කන්නත් පුළුවන් ඕන්නම් මේ පරිදි කන්න ඕනේ නැච්ච එහෙනම් උත්තර දුන්න නිකන් හරි එහෙනම් දැන් ස්තුති කතා පවත්වන්න මෙතුමිය වෙනුවෙන් මේ ඇයි අහන්න බලන්න අහන්න බලගෙන ඉන්න මේ අහන්න බලගෙන ඉන්න හදාගෙන ඉන්න ඉස්කෝලේ ආ කියන්නේ ස්තුති මම කියන්නේ මේක කන්ටිනියු කරන්න මේක පුරුද්දක් විතර තියාගන්න හරිද දැන් දවස මරුනේ හරිද මං කියන්නේ මේ වගේ මරු දවස් තව දිගටම එන්න කියලා තමයි මං ප්‍රාර්ථනා කරන්නේ මම ප්‍රාර්ථනා කරන හැම දවස් මට නොයේවා කියලා මම ප්‍රාර්ථනා වන්නේ ඒක අපි වඩ ඉදිරුත් කරලා දුන්න සල්ලි ඈ හරි ස්තුති කතා වත්තන ඒකනේ කාලා කාලා වෙනවා අවුරුදු මම නේ අවුරුදු 22ක්ම කන්නද කන්න දෙනවා එච්චරයි ඉතින් අරට කියන්න නෑ කට වැරුවා චුට්ටලේ දන්නවනේ ඉතින් ගද්දි කන්න දුන්නා කන්න දින තාම දෙනවා කන්න චුට්ටලේ මම තමයි බස් එකට බස් එකේ ගියාම ගිහිල්ලා එනවල බස් එකට සල්ලි ටිකට් එකක් තරම් දී යවන්නේ හරි ෂෝක්යෙන් අන්න දැන් හරිනේ දැන් හරි අනිත් කොංගන රෙස්ට් කෑවගෙත යාළුවෝ ටික බලනකොත් එහෙම ඒ වීඩියෝ එක ඉවරයි අද ඉවරයි ඒ යාළුවාගෙත් එහෙම තමයි දෙවිස්තරේ දැන් චුට්ට හිතනවා ඉතින් ට්‍රීට් එකක් දුන්නේ අපරාදී කියලා නේ චුට්ටමයි වඩ නෑ දැන් මොකක්ද කිවර මොස්සේ ඒ කාපු ටික පිච්චිලා ගියාද චුට්ට කාපු ටික සෝඩා විවර පස්සේ කාපු ටික පිච්චිලා ගියා ඔක්කොම සෝඩා විවර පස්සේ වෙන්නේ මාර ලැජ්ජා නෙමේක අලුත් ආකාරයට ට්‍රීට් දෙන විස්තරේ චුට්ටගේ අවුරුදු 22 ක්‍රම අපිට ට්‍රීට් එකක් ලැබුවා මේ ආකාරයෙන් ඉතින් ස්තුතියි
හරි අපි සෙකන්ඩ් සැලරි ට්‍රීට් එකකින් ආයෙ යමු හරි හරි වීඩියෝ ඉවර කරන්න ආයෙත් වෙන්නම අලුත් ලොග් එකක් අරන් එන්න මොනවද ඔයගලන්ට චුට්ටගේ ට්‍රීට් එක ගැන හිතුනේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න දැන් අපි ආයෙ ඊළඟ දවසම වෙමු යාවත් ඉන්නේ හරි හරි ආතල් කිව්ව ගුඩ් නයිට්. කෑවන්ති මෙහෙනා.